තාක්ෂණය කරන ෆයිල් එක. ඔයාලා iPhone කියලා පිළි ගන්නවා SL GEEK විදිහට කියන තවත් වීඩියෝ එකකට. ඔයගොල්ලන්ට මතක තිබ්බ කලින් වීඩියෝ එක කතා කරා Google I/O extended Sri Lanka event එක ගැන. Sri Lankan event එක වගේම මේ වෙලාවෙම වගේ පාවිච්චි කරන USA වල තවත් event එකක් මේක තමයි main event එක. ඒ තමයි Google I/O event එක. ඒකට සමගාමීව තමයි තවත් රටවල් 100 ගණනක මේ වගේ extended events පවත්වන්නේ. කොහොමද ශ්‍රී ලංකාව පැවැත්විච්ච extended event එකේදී ගොඩම focus කරලා තිබුණේ මේ ලංකාවේ වෙන්න තියෙන ඊළඟ ටෙක්නොලොජි එකේ වෙන්න තියෙන වෙනස්කම් අලුතෙන් එන්න තියෙන ටෙක්නොලොජිස් මොනවද අලුතෙන් සොයාගත්ත දේවල් මොනවද පහුගිය දවස්වල එළියට ආපු දේවල් මොනවද මෙන්න මේ වගේ දේවල් ගැන තමයි basically කතා කරේ. මේ හැමදේම ලංකාවේ දේවල්. කොහොමද මම කලින් කිව්ව විදිහට Google ගේ ප්‍රධාන සමුළුව තමයි Google I/O event එක. මේක තියෙන USA වල. මෙතන තමයි කතා කරන්නේ සීලම දේවල් ඉදිරියේදී Google කරන්න හිතාගෙන ඉන්න. උදාහරණයක් විදිහට අපි දන්නේ Android operating system එකේ ඉඳගෙන Google කරන්න කියලා හිතාගෙන ඉන්න සීලම දේවල්. වගේම අලුතෙන් රිලීස් කරන සීලම products වගේම services ගැන හැමදේම කතා කරන්නේ මේ Google I/O event එකේදී. ඉතින් 2018 Google I/O event එක පැවැත්වුණා. මෙතනදී කතා කරපු දේවල් අපිට ගොඩක්ම වැදගත් වෙන දේවල් ටික විතරක් ඉතාම සරලව මම මේ වගේ කතා කරන්නම්. ඔයා මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාට දැනටමත් හොඳ idea එකක් ඇති AI කියන්නේ මොකක්ද කියලා. මේ AI වලට මූලික තැනක් දීලා තිබුණා අපිට බලා ගන්න හම්බුණා මේ main conference එකේදී. මුලින්ද කියන අන්තිම වෙනකම සම්පූර්ණයෙන්ම AI කියන වචනේ ඇහිච්ච නැති තරම්. ඒ තරමට මේ AI එහෙම නැත්නම් artificial intelligence එහෙම නැත්නම් કૃතිම බුද්ධිය භාවිතා කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන් වුණා. විශේෂම කියනකොට මේ අපි කතා කරන්නේ Google USA වල තිබුණු Google main conference එක ගැන. මෙතන කතා කරන දේවල් මේ ලෝකෙටම අදාළයි. හැබැයි සමහරක් දේවල් ලංකාවට තාම හිතන්න බැරි දේවල් මෙතන තියෙනවා. මේ හැමදේම මේ USA වල ක්‍රියාත්මක වෙනවසක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉදිරියේදී මේවා අනිවාර්යයෙන් ශ්‍රී ලංකාවටත් ලැබෙවි. සාමාන්‍ය රෝගියෙක් යාරේ යම්කිසි කාලසටහනකට අනුව රුධිරය ගන්නවා වෙන්න පුළුවන්, විවිධ පරීක්ෂණ කරනවා වෙන්න පුළුවන්, දොස්තර හම්බෙන්න යනවා වෙන්න පුළුවන්, බෙහෙත් ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට අමාරු වෙන අවස්ථා තියෙන්න පුළුවන්. මේ වගේ දේවල් වෙන වෙනම මේ පොයින්ට්ස් 1000 ගන්නක ස්කෑන් කරලා සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක්, ඒ කියන්නේ මිනිස්සෙක් මේක ප්‍රෙඩික්ට් කරනවට වඩා මෙයාට ඊළඟට වෙන්න තියෙන දේවල් ප්‍රෙඩික්ට් කරනවට වඩා ගොඩක් ඉක්මනට මේ AI හරහා මෙයා ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. සාමාන්‍ය Google කියන විදිහට සාමාන්‍ය දවස් 2කට විතර කලින් මේ දේ ප්‍රෙඩික්ට් කරන්න මේගොල්ලන්ට හැකියාව තියෙනවා. මේ දේ අනුමාන කරන්න හැකියාව තියෙනවා. නිකම්ම හිතනවා අඳුරන කෙනෙක්ට මොකක් හරි ලොකු අසනීපයක් තියෙනවා. මෙයාට තව ටික දවසකින් රෝහල් ගත වෙන්න සිද්ධ වෙනවා කියලා දින කිහිපයකට කලින් දැනගත්තොත් ඒ දේ කොච්චර හානිය අවම කරගන්න පුළුවන් නේද? ඉතින් අපිට අන්තිම මොහොත රෝහල් ගත වෙනවට වඩා දවස් 3කට විතර කලින් රෝහල් ගත වෙනවා කියලා දැනගත්තොත් ඒ දේ අපිට කලින්ම ඒ දේට මෙන්න තියෙන හානිය තරමක් දුරට අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ දේවල් කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන AI තාක්ෂණය භාවිතා කරලා. ඊළඟ දේ තමයි Gmail Smart Compose. ඔයගොල්ලන්ට මතකද කලින් Gmail auto reply සඳහන් දුන්න ගියපාර Google I/O extended event එකේදී. මෙතන දුන්නේ අපිට email එකක් ආවම මේ email එකට ගැලපෙන replies කිහිපයක් පල්ලෙහා දාලා තියෙනවා. මේකට touch කරාට පස්සේ ඒකට reply එකක් විදියට අපිට යවන්න හැකියාව තියෙනවා. මේවර ටිකක් මේක වෙනස් කරලා තියෙනවා. මේවර අපි ඊමේල් එකක් යවද්දි අපිට කෙලිම මේ ඊමේල් එක පොඩ්ඩක් ටයිප් කරගෙන යද්දි ඊටු ටික මේකේ සජෙස්ට් කරලා පෙන්නනවා. අපිට තියෙන මුල් කොටස ටයිප් කරලා ඊටු කොටස අපි කැමති නම් අපි ටැබ් කී එක ඉබුව ගමන් ඒ ටික ඔටෝමැටිකලි ටයිප් වෙනවා. ඒ විතරක් මේ කාට හරි මේක ඇඩ්‍රස් කරලා එයාගේ විස්තර පල්ලෙම වැටලා තමයි මේ ඊමේල් එක පටන් ගන්නෙ. මෙතනදී එයාට අවශ්‍ය කරන දේවල් එයා ඉන්න තැන මේ වගේ දේවල් බලලා ඊළඟට එයා කවුද මේ වගේ හැමදේම බලලා ඔයත් එක තියෙන රිලේෂන්ෂිප් එක බලලා මේ වගේ එක එක දේවල් ඇනලයිස් කරලා AI හරහා හැකියාව තියෙනවා ඉස්සරහටව ටයිප් කරන්න ඉන්න දේ වඩාත් හොඳින් ගෙස් කරන්න. මෙතනදී ගොඩක් ඉක්මනින්, වැරදි ගොඩක් අඩුවෙන්, ගොඩක් හොඳට ඊමේල් එකක් යවන්න හැකියාව තියෙනවා මෙන්න මේ ක්‍රමයට. මේකත් භාවිතා කරන්නේ AI කියන ටෙක්නොලොජි එක. ඔයා Android smartphone එක භාවිතා කරනවා දැනටමත් දන්නවා Google Photos ගැන. මේ Google Photos application එක අලුතෙන් ඇවිල්ලා දෙන suggested actions කියලා option එකක්. මේක වැඩ කරන්නේ කොහොමද කියලා සරලම උදාහරණ කිහිපයකින් කිව්වොත් නිකන් හිතනවා කොහේ හරි කියලා Photos කීපයක් ගන්නවා. මෙතන Photos කීපයක වගේ යාළුවෙක් ඉන්නවා. මේ යාළුවා අඳුරගෙන මේ යාළුවට ඒ සියලුම ෆොටෝස් එක ක්ලික් එකකින් යවන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි නිකන් හිතන්න ඔයාගේ ගාව පින්තූරයක් තියෙනවා. මේ පින්තූරේ කවුරු හරි ඉන්නවා. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක black and white කරලා ඒ ඉන්න ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් ඉන්න කෙනාව විතර කලර් කරලා අමුතු ලුක් එකක් මේ ෆොටෝ එකට අරගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි black and white ෆොටෝ එකක් තියෙනවා නම් මේ black and white ෆොටෝ එක කලර් කරන්නත් හැකියාව තියෙනවා. මේක සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් එකක්. මේ සියල්ලම කරන්නේ AI භාවිතා කරලා. අපේ Android phone එකේ රන් වෙන Google Assistant. මේ විතරක් නෙමෙයි iPhones වලත් අපිට Google Assistant මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ Google Assistant දැන් voices 6කින් අහගන්න පුළුවන්. කටවඬවල් 6ක් මේකට ඇතුල් කරලා තියෙනවා. Welcome to Shoreline Amphitheater. We hope you'll enjoy Google I/O. Back to you, Sundar. ඒ විතරක් නෙමෙයි continued actions කියලා option එකක් අඳුන්වලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා Google Home එකලා අපිට බලා ගන්න වෙන Google Assistant. හැමතිස්සම අපිට කියන්න සිද්ධ වෙනවා okay Google, hey Google කියලා. Hi Passandu, how can I help? ඒ කියන්නේ මම මොකක් හරි කිව්වම මගේ ගාව කවුරු හරි කෙනෙක් ඉන්නවනම් එයා හරියට උත්තර දෙනවා වගේ. අපිට හැකියාව තියෙනවා මෙයත් එක්ක දිගටම සංවාදයක් පවත්වාගෙන යන්න. කලින් තිබුණේ අපි මොකක් හරි කියලා වුණාට පස්සේ නැවතතක් එයා අවදි කරන්න අර කිව්ව වචන කියන්න ඕනේ. Okay Google, එවනත hi Google කියලා. ඉතින් දැන් මෙහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපිට හැකියාව දෙන කෙලින්ම දිගටම මේ කන්වර්සේෂන් එක පවත්වාගෙන යන්න. තවත් සුපිරිම් ෆීචර් මේකේ හඳුන්වලා දීලා තියෙනවා. නිකමට හිතන්නවා මොකක් හරි සැලොන් එකකට අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනි කියලා. මෙහෙම දාද්දි ඔයාලා හැකියාව දෙන Google Assistant එක කියන්න මේ අපොයින්ට්මන්ට් එක දාන්න කියලා. මෙහෙම දැම්මට පස්සේ මෙයා මේ සැලොන් එකට කතා කරලා මෙයා මේත් එක්ක කතා කරලා ඉවරලා මේ අපොයින්ට්මන්ට් එක දානවා. මේක ටිකක් පුදුම දෙයක්. ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එක දැක්කම මේක හොඳටම තේරෙවි. How can I help you? Hi, I'm calling to book a women's haircut for a client. I'm looking for something on May 3rd. Sure, give me 1 second. ඔයාට තේරෙන්නේ හරියට මිනිස්සෙක් කතා කරනවා වගේ තමයි මේක කතා කරේ. ඔයාට තේරෙන්නේ Google Assistant ගේ AI එක මේ වෙද්දි කොච්චර දියුණුද කියලා. ඉතින් මේ සියල්ලම ඔයාට දැන් මේ වෙද්දි අත්විඳින්න හැකියාව තියෙන Google Home, ඒ වගේම Google Assistant පාවිච්චි කරන සියලුම Android iOS උපංගවල මේක හැම දෙයකින්ම ඔයාලට හැකියාව තියෙන Google Assistant තියෙන මේ වෙද්දි මේ සියලු ෆීචර්ස් ඔයාලට මේ වෙද්දි භාවිත කරන්න හැකියාව තියෙනවා. මම විශේෂයෙන්ම කතා කරා කලින් වීඩියෝ එකේදී Android P ගැන. මේ Android P ගැනත් විශේෂ අවධානයක් යොමු කරන Google I/O 2018 conference එකේදී මේ Android P වල අපිට බලා ගන්න වෙන ගොඩක්ම දේවල් AI මේකෙන් control කරනවා. මෙතන එක උදාහරණයක් තමයි adaptive battery කියන්නේ. මේකට හැකියාව තියෙනවා අපි පාවිච්චි කරන apps මොනවද කියලා බලා ගන්න. උදාහරණයක් විදිහට ඔයාගේ phone එකේ application 100ක් තියෙනවා නම් මෙතනින් ඔයා හැම වෙලෙම පාවිච්චි කරන නැත්නම් උඩරින් 5ක් 10ක් වගේ. නමුත් මේ 100ම අපේ phone එකේ තියෙනවා. මේක අපි background එකේ සමහරක් applications run වෙනවා. නිකන් බොරුවට ඒවට අපේ battery life එක යනවා. නමුත් මේ adaptive battery එක හරහා හැකියාව තියෙනවා අපි පාවිච්චි කරන ඇප්ලිකේෂන්ස් විතරක් අඳුරගෙන ඒව විතරක් හැමතිස්සෙම ඇක්ටිව් තියන්න අනිත් ඇප්ලිකේෂන් නිකම්ම ස්ලීප් කරලා දාන්න. මෙන්න මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා හැකියාව තියෙනවට ගොඩක් බැටරි ලයිෆ් එක ඉතුරු කරගන්න. ඒ විතරක් නෙමෙයි ඇඩැප්ටිව් බ්‍රයිට්නස් කියන්නේ මේ වගේ ෆීචර් එකක්. මේ ඇඩැප්ටිව් බ්‍රයිට්නස් නෝ හැකියාව තියෙනවා. ගොඩක් ෆෝන්ස් වල මේ විදිහේ ඇම්බියන්ට් ලයිට් සෙන්සර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔටෝ බ්‍රයිට්නස් කියලා ඔප්ෂන් එකක් ඔය දැකලා තියෙයි. ඒ වෙද්දි තියෙන ආලෝකය අඳුරගෙන ඔයාගේ ෆෝන් එකේ බ්‍රයිට්නස් වෙනස් වෙනවා දැකලා තියෙයි. මෙහෙම තිබ්බත් හැකියාව තියෙන මේ ෆෝන් එකට ඔයා සාමාන්‍යයෙන් ගොඩක් කැමතිම් බ්‍රයිට්නස් තියා ගන්න ඕන විදිහ. සමහරක් වෙලාවට ගොඩක් අඳුරු තැනකදී වුණත් ඔයා බ්‍රයිට්නස් ගොඩක් දාගෙන ඉන්න කෙනෙක් වෙන්න නැති. මේ විදිහට ඔයා පාවිච්චි කරන විදිහ හරියට දැනගෙන ඒ අනුව ඒ අදාළ වෙලාවල් අනුව පාවිච්චි කරන ඇප්ලිකේෂන්ස් අනුව මේ ෆෝන් එකේ හැකියාව තියෙන බ්‍රයිට්නස් කන්ට්‍රෝල් කරන්න. මේකත් තියෙන සෑහෙන විශේෂත්වයක් මේ Android P වල අලුතෙන් ඇවිල්ලා තියෙන AI එක්කම මේකත් අපිට බලා ගන්න වෙන්නේ AI වලින් ක්‍රියාව කරන දෙයක් විදිහට. සාමාන්‍ය අපි කැමති මේ AI අවස්ථාවන් වල තියෙන බ්‍රයිට්නස් රේන්ජ් එකත් මෙයාට කලින්ම ගෙස් කරන්න පුළුවන් හැකියාව 70ක් විතර එනවා. ඒක සෑහෙන හොඳ ගයක්. අබලම Android P එක අපිට කොච්චර වැඩ කරගන්න පුළුවන් ඒ විදිහ කොච්චර මේ පහසුකම් පාවිච්චි කරන්න පුළුවන් ඒද කියලා. ඒ වගේම Android dashboard කියලා ෆීචර් එකක් අඳුන්වලා දුන්නා. මම දකින විදිහට මේක සෑහෙන සුපිරි ෆීචර් එකක්. මොකද අපි පාවිච්චි කරන ඇප්ලිකේෂන්ස් මොනවද? කොච්චරක් කියලා මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරනවද? notification කොච්චර ආවද? මේ ඇප්ලිකේෂන් එක කොච්චර රන් කර හිටියද? මේ වගේ හැම විස්තරයක්ම අපිට දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් ස්මාර්ට් ෆෝන් වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔයාට මේක සෑහෙන ප්‍රයෝජනයක් වේවි. ඔකට දාන්න ෆෝනේ do not disturb mode එක දැම්මට පස්සේ අපිට එන calls, ඒ වගේම messages mute වෙනවා. මෙතනින් එහාට අපි ඒක බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ෆෝන් එකේ එන විෂුවලි අපිට බලා ගන්න හම්බෙන දේවල්. උදාහරණයක් විදිහට අපිට notifications වගේ දේවල් ඇවිල්ලා කරදර කරනවා වෙන්න පුළුවන්. සමහර ටික ටික දේවල් screen එකේ එනවා වෙන්න පුළුවන්. මේ වගේ සෑම දෙයක්ම නතර කරනවා දැන් Android P එක. ඒ විතරක් නෙවෙයි ෆෝන් එක අනිත් පැත්තට හැරෙවුවට පස්සේ automatically do not disturb mode එක switch වෙනවා. මෙතනින් එහාට අපිට කිසිම කෙනෙක් කරදර කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් Google Assistant කියන්නේ මම රාත්‍රී 10 වෙදි නිදා ගන්න යනවා. මේම කිව්වට පස්සේ හරියට රාත්‍රී 10 වෙද්දි ඔයාගේ ෆෝන් එකේ නිකම්ම night mode එක වැටෙනවා. ඒ කියන්නේ ඇහැට ගොඩක් ප්‍රියමනාප විදිහට screen එකේ colors මාරු වෙනවා. ඒ විතරක් නෙවෙයි do not disturb mode එකත් automatically වැටෙනවා. ඉතින් එහාට ඔයාගේ නිින්දට රාත්‍රියේ ඔයාට කවුරු කරදර කරන්න තවදුරටත් එන්නේ නැහැ. Android P විතරක් නෙමෙයි හැම Android version එකම beta version සාමාන්‍යයෙන් ලැබෙන්නේ Google එකේ ඉස්සර තිබුණු Nexus phones වලට එහෙම නැත්නම් දැන් තියෙන Pixel phones වලට. නම් මේ පාර මේක වෙනස් කරලා තිනා. මේ පාර Google Pixel phone එකට අමතරව ලැබෙනවා Nokia phones වල ලැබෙනවා Vivo, OnePlus, Xiaomi, Sony, Essential සහ Oppo කියන phones වල flagship smartphones කිහිපයකට මේ beta version එක ලැබෙන අපිට බලා ගන්න පුළුවන් Android P වල ඉඳගෙන. Google Maps වල ගොඩක් improvements අපිට බලා ගන්න හම්බ වෙනවා. ඊට අමතරව Google Maps හරහා ඔයාලට හැකියාව දෙන කැමරා එක launch කරන්න. මේව launch කරාට පස්සේ AR තාක්ෂණය හරහා ඔයා ඉන්නේ හරියට කොතනද? ඔයාට වටපිටාව තියෙන දේවල් මොනවද කියලා හරියටම බලා ගන්න හැකියාව තියෙනවා. ඔයා වටපිටාවට මේ කැමරා එක point කරද්දී නිකම්ම ඔයාලට බලා ගන්න පුළුවන් වටපිටාවේ රෙස්ටොරන්ට්ස් මේ රේටින්ග්ස් මේ දැන් මොනවද කියන කෑම මේ වගේ සවිස්තරාත්මක විස්තර AR පාවිච්චි කරලා ලබා ගන්න හැකියාව තියෙනවා. මේක සෑහෙන සුපිරි ගොඩක් ලස්සනට මේ අපිට සියලුම ඩීටේල්ස් ලබා ගන්න හම්බ වෙන එකක් තියෙන විශේෂත්වයක්. Google Lens ගැන මෙතන කතාබහට ලක් වුණා. Google Lens ගැන මම කලින් වීඩියෝ එකක් හදලා තියෙන නිසා ලොකෝඩේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඉම්ප්‍රූව්මන්ට්ස් කිහිපයක් Google Lens වල බලා ගන්න හම්බ වෙනවා. මේ දේවල් තමයි අපිට විශේෂයෙන්ම Google I/O event එකේදී මේ පාර බලා ගන්න හම්බුනේ. මීට අමතරව තවත් දේවල් ගැන කතා කරා. නමුත් අපිට වැදගත් වෙන දේවල් ටික ගැන විතරයි මම මේ වීඩියෝ තමත් කෙටියෙන් කතා කරේ. මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා ඔයගොල්ලෝ දැන් ඊට දැන් දැම්ම share කරන්න මතක කරන්න එපා මේ වීඩියෝ එක. මතකද subscribe කරන්න තාමත් SL GEEK අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් මේ වීඩියෝ බලද්දී රතු පාට subscribe button එක දැම්ම click කරන්න. මේ subscribe button එකට තියෙන bell icon එක මේක click කරන්න. මේ click කරොත් තමයි වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් එන්න ගන්න හම්බෙන්නේ. ඔයගොල්ලෝ දැන් මතකද පල්ලෙන් comment කරන්න. අද තාත්තේ දිගේ හැමලක ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි SL GEEK තාත්තේ දිගේ හම්බෙමු.